අද මම ඔයාලට අලෙවිලින් හදා ගන්න පුළුවන් රසම රස ස්නැක් එකක් ගැන කියලා දෙන්න තමයි හිතුවේ. ඉතින් මේක හවස තේ බොන වෙලාවට ගොඩක් හොඳට ගැලපෙනවා. ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ යන චූටි බබාලා ඉන්නවා නම් එයාලගේ ලන්ච් බොක්ස් එකට උනත් දාලා යවන්න ගොඩක් හොඳට ගැලපෙන ස්නැක් එකක් මේක. ඉතින් හරිම පොඩි අමතරව්‍ය ටිකකින් අපිට මේක හදා ගන්න පුළුවන් එකත් විශේෂත්වයක්. ඉතින් ගොඩක් වෙලාවක් යන්නෙත් නැහැ ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් ෆ්‍රීස් එකේ දාලා උනත් අපිට පස්සේ දවසකුණත් කෑමට ගන්නත් පුළුවන්. ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ ස්නැක් එක. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු කොහොමද මේක ඉක්මනට හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්න හදන්නේ සාමාන්‍ය ප්‍රමාණය අලගෙඩි 4ක් අරගෙන මේ විදිහට මයික්‍රෝවේව් එකට දාලා විනාඩි 10ක් විතර මේක හොඳට රත් කරලා තම්බ ගන්න තමයි හදන්නේ. ඉතින් මයික්‍රෝවේව් එකක් නැති කෙනෙක්ට අවන් එක උනත් භාවිතා කරන්න පුළුවන්. අවන් එකේ ටිකක් වෙලා යන හින්දා තමයි මම මයික්‍රෝවේව් එක ගත්තේ. ඒ ක්‍රම දෙකටම නැතිනම් ඕගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය විදිහට අල ටික තම්බ ගන්න. ඉතින් තම්බලා මේ මිශ්‍රණය අනන වෙලාවට ඒකේ වතුර නැති වෙන විදිහට වේලලා අල ටික එකතු කරගත්තාම හරි. ඉතින් දැන් මම කරන්නේ මේ විදිහට තම්බගත් අල ටික මේ විදිහට දෙකට කපලා අලවල පොත් ඉවත් කරගන්නවා. මිශ්‍රණය හදාගන්න මේ විදිහට පිරිසිදු බෝල් එකක් අරගෙන තම්බගත් අල ටිකේ පොත් ඉවත් කරගෙන බෝල් එකට එකතු කරගන්න. ඉතින් හොඳට තැම්බිලා තියෙනවා මේ මයික්‍රෝවේව් එකට දාලා ගත්ත අල ටික. ඔගොල්ලෝ එක කරලා බැලුවොත් ඔගොල්ලන්ට තේරෙයි කොච්චර හොඳට තැම්බිලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට අලගෙඩි 4ම පොත් ඉවත් කරගන්න. අල ටික ඔක්කොගෙම මේ විදිහට පොත් ඉවත් කරගත්තට පස්සේ මේ විදිහට හොඳට අතින් පොඩි කරගන්න පුළුවන්. ඉතින් උගුල්ලන්ට මෑෂ එකක් තියෙනවා නම් හරිම පහසුවෙන් පොඩි කරගන්න පුළුවන්. හැබැයි මම මේ වෙලාවේදී අතින් තමා පොඩි කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අලවල පොඩ්ඩක්වත් කෑල්ලක් ඉතිර වෙන නැති වෙන විදිහට හොඳට අතින් පොඩි කරගන්න. පොඩි කරගත්ත අලයකට මේ විදිහට බටර් මේස හැඳි එකක් එකතු කරගන්න. බටර් එකතු කරගද්දි බටර් වල තියෙන අයිස් ගතිය ඇරෙන්න දීලා එකතු කරගන්න. ඒත් එක්කම ලුණු කුඩු සල්පයක් සහ ගම්මිරිස් කුඩු රසාණු එකතු කරගන්න පුළුවන්. ඒ සියල්ල එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට ස්පැචුලා එකක් ආධාරයෙන් මේක හොඳට කලවම් කරගන්න. ස්පැචුලා එකක් නැත්තම් ඕගොල්ලන්ට සාමාන්‍ය හැන්දකින් වුණත් ලී හැන්දකින් වුණත් මේක කලවම් කරගන්න පුළුවන්. ඉතින් හොඳට මේ ලුණු ගම්මිරිස් බටර් මේ අලවල මිශ්‍ර වෙන විදිහට හොඳට අතින් කලවම් කරගන්න. ඒ මිශ්‍රණයට මේ විදිහට බිත්තර කහ මදයක් එකතු කරගන්න. බිත්තර සුදු මද එකතු කරන්න එපා. මම කහ මදේ විතරයි මෙතන එකතු කරගත්තේ. එකතු කරලා හොඳට ආපහු කලවම් කරගන්න. දැන් මම මේ හදාගත්ත මිශ්‍රණය මේ විදිහේ බෑග් එකක් ඇතුළට දාගන්න හදන්නේ. ඕගොල්ලන්ට පාලිතින් බෑග් එකක් තියෙනවා නම් මේ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කෙළවර චුට්ටක් කපලා මේ විදිහට එකතු කරගන්න. මම මේ විදිහේ බෑග් එකක් තමයි භාවිතා කරන්නේ. මට පයිපින් බෑග් එකක් තිබ්බේ නැති නිසා. ඉතින් ඒ හින්දා මේ විදිහට මිශ්‍රණය දාලා කෙළවර චුට්ටක් කපා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට වෙනම ප්ලේට් එකක් අරගෙන මේ විදිහේ හැඩයට හදාගන්න. ඉතින් එහෙම කරන්න හේතුව අපිට එක සමානවට අපි හදාගන්න ස්නැක් එක හදාගන්න පුළුවන් එක ප්‍රමාණ වලින්. ඒ හින්දා ඉතින් මේ ක්‍රමය ගොඩක් ලේසි වෙයි කියලා මම හිතනවා. ඒ විදිහට හදාගත්ත ටික දැන් අපි ෆ්‍රිජ් එකේ පැය භාගයක් පහල කොටසේ දාලා තියන්න ඕනේ. මේ තියෙන හරියටම පැය භාගයකට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය තියෙන විදිහ. දැන් අපිට පුළුවන් මේ ටික සමාන කෑලිවලට කපාගෙන බිත්තර සාරුවල සහ බිස්කට් කුඩුවල ගා ගන්න. ඉතින් මම කිව්වා වගේ ෆ්‍රිජ් එකට දාගන්න හේතුව තමයි මේ මිශ්‍රණය චුට්ටක් සෙට් වෙන්න ඕන. එහෙම නැතුව අපිට එකපාරට බිත්තර සාරුවල ගාද්දි ටිකක් ඇලෙන ගතියක් වගේ එනවා. ඒ හින්දා ඒ ගතිය නැති කරගන්න තමයි ෆ්‍රිජ් එකේ දාලා අපි ගත්තේ එළියට. දැන් මේ විදිහට බිත්තර සාරුවල ගාලා බිස්කට් කුඩුවල දවට ගන්න ඕන. මේ විදිහට අවසානයේට මේ කපාගත්ත සේරම ටික බිස්කට් කුඩුවලත් දවට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බිත්තර සාරුවල සහ බිස්කට් කුඩුවල දවටුවාට පස්සේ ඕගොල්ලන්ට මේක මේකෙන් කොටසක් වෙනම බෑග් එක දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් බොක්ස් එක හැරි දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් ඕගොල්ලන්ට තව දවස් දෙක තුනකින් උනත් අරගෙන බදලා පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන අනිත් වැදගත් දේ. මේ විදිහට හදාගත්ත ඉතුරු ටිකත් අපි එක හා සමාන කෑලි වලට කපාගෙන
बितर सारूल सह बिस्कट पुड़वल गलाकमु ඔන්නitin දැම්මන් මේ විදියට මේ සේරම හදාගෙන ඉවරයි දැන් අපිට තියෙන බැත ගන්න. ඉතින් බැත ගන්න කලින් වැඩි ප්‍රමාණයක් තියනවා නම් ෆ්‍රිජ් එකේ මං කිව්වා වගේ දාලා අරන් තියා ගන්නත් පුළුවන්. තෙල් ටිකක් වැඩිපුර එකතු කරලා රත් වුණාට පස්සේ මේ විදියට එකතු කරගන්න අපි හදාගත්ත ස්නැක් ටික. ඉතින් කියන්න ඕනේ ගොඩක් හැඳ දාලා මේක කලවම් කරන්න හදන්න එපා. එතකොට මේක පුපුරන්න වගේ බලනවා. ඒ හින්දා ගැඹුරු තෙලේ මේක බැද ගන්න. इतनी मेती में अभी अलवल हदा करते रसम रस स्ना हदल बला रसद की हितल बला खड़े दिया गेनल खनाट वेड़िया मे वगे गिदर तीन चूट देवल टीका मे वगे रसट दिया खदा आगे पिरीदूकम इवगे मैं रस गुण हेम दे मेकत अभी गिदर आट दिन्न पुलवाणा को वटन अद चूटी बबिटना खड़े दिया गिनल दिन वेड़िया मे वगे गुणदाय देवाकल अपीट हदल दिन्न पुलवाणा मेक को वटन अदी ओयाल हदल बला अनिवार्य हदल वाले अदसुदात्क बेदागा मत के मगे चानेल सब्सक्राइब कर लगा मे विधि तवा लसन वीडियो आरा मंगे तिरे तिना वाल शुभ दवसा।